අද දිනේ මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා අතිරේක පොහොර ප්‍රමාණයක් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරා. ඒ අනුව ලක් පොහොර ආයතනයට අද දවසේම ලොරි 9ක් ලැබුණා. ඒ වගේම මීට අතිරේකව කොමර්ෂල් පොහොර සමාගමට වෙනම ලොරි 5ක් අද දිනේ විතරක් අපි ගෙනෙන්න කටයුතු කරා. අඛණ්ඩවම ඉදිරි දිනවලත් අවශ්‍ය පොහොර ලබා දෙනවා. කිසිදු හිඟයකින් තොරව සියලුම ගොවි ජනතාවට අවශ්‍ය යූරියා අපි ලබා දෙනවා. ඒ වගේම නියමිත වේලාවටත් පෙර බණ්ඩි පොහොර කියන එක නැත්නම් MOP කියන පොහොරත් අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මම ඊයේ තීන්දුවක් ගත්තා හෙක්ටයාරයකට මුලින් තිබුණේ පළවෙනි අදියර විදියට කිලෝ 35ක් විදියට දෙන්න. බෑග් රින් කරන එක ගැටලුවක් නිසා කිලෝ 50ක බෑග් එකක් පළමු සැරේට දෙනවා. දෙවෙනි වතාවට පොහොර ගන්න යන වෙලාවට දෙවෙනි සැරේට සහ තුන්වෙනි සැරේට අවශ්‍ය පොහොරත් ඒ වගේම බණ්ඩි පොහොරත් කියන ඔක්කොම එක සැරේට ලබන මාසෙ මුල වෙනකොට ලබා දෙන්න කටයුතු කරන නිසා කිසිම හිඟයකින් තොරව ගොවින ජනතාවට කිසිම බාධාවක් ඇති නොවන විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත කර ප්‍රමාණයට පොහොර ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඊට අතිරේකව අපි අවශ්‍යතාවය තිබෙන PSP මඩපොහොර ගැනීම සඳහා අපි ලොකු උත්සාහයක් දරනවා. නමුත් අපිට ගන්න මුදල් තියෙනවා. අපිට ගන්න රටවල් දැන් අපනයනය කිරීම තහනම් කරලා තිබෙනවා. මේ තියෙන යුක්‍රේන් පැත්තේ තියෙන යුදමය තත්ත්වය නිසා ඒ වුණත් අපි මේ සහනය මේ මතයේ බැරි වුණත් එනම යලකන්නේ පටන් ගන්න වෙලාවටම රටේම ඉන්න සියලුම ගොවි ජනතාවට අවශ්‍ය මඩපොහොර යන්නේ TSP නොමිලේම ලබා දෙන්න ඒ වෙලාවේ කටයුතු කරනවා. ඒතකොට දැන් මේ වෙලාවේ අද අපි මේ මතාවෙත් පොහොර ලබා දෙන්නේ රුපියල් 10000 බැගින්. අපිට වැඩි මිලකට ගත්තා වුණත් අපි රුපියල් 10000ටමයි ගොවි ජනතාවට පොහොර ලබා දෙන්නේ. ඒ වගේම ඊට අතිරේකව කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් 20000ක සහනාධාරයක් ජනාධිපතිතුමා හැම ඉල්ලීමක් කරාම අනුමත කරලා තියෙනවා. රජයේ මගින් මේ 20000ක මුදල අපි දෙනවා. ඒක පොහොර තීන්දුව කරගන්න තියෙන ගොවි ජනතාවත් එක්ක දිසාපත්තුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවකින් තීන්දුව කරන්නේ. මේ සැරේ අපි පොහොර අරගෙන යවන්නේ නැහැ. ගොවි ජනතාව හොඳයි කියන පොහොර ගත්තොත් විතරක් කාබනික පොහොර අපි ඒ වෙනුවෙන් එක්කෙනෙක් වෙනුවෙන් 20000ක් රජයේ වැය කරන්න කටයුතු කරා. ඊට අතිරේකව අපිට චීනෙන් මේ වන විට ලැබිලා තියෙන ලැබෙමින් තියෙන ලබන මාසෙ මුල් කාලේ ඩීසල් ලීටර 175 කෘෂිකාර්මික කටයුතු වලට දීවර කටයුතු වලට තව 150ක් වැඩි ප්‍රමාණයක් මේ සියලුම ඩීසල් අපි මේ ප්‍රදේශවල ඉන්න ගොවි ජනතාව වෙත අස්සනු නෙලන අවස්ථාව අපි ලබා දෙනවා. ඒක මුදල් අය කිරීමකින් තොරව නොමිලේ තමයි සල්ලි ගන්නේ නැහැ. ඒකත් නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මේ වගේ තවත් අපිට ලැබෙන සහන හැම එකක්ම අපි ගොවි ජනතාවට ලබා දෙන මේ මෙවර මහ කන්නේ සාර්ථකම මහ කන්නයක් බවට පත් කළා. වී අපි අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කිරීමත් අනිත් සහනෙකුත් දේවල් නිෂ්පාදනය කරන්නත් තමයි මේ කටයුතු කරන්නේ.